ඕදන් දෙමාපිය ඔක්කොම ඇවිත්ද ඉන්නේ? ඔව් නේද ටීචර් ඔක්කොම ඇවිත් වගේ. අපි රැස්වීම පටන් ගමු. හරි එහෙනම්. අම්මේ තාත්තේ අපි වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමයිගේ රිපෝට් එක දීලා අපි ඕලේ ඉක්මනින් යවන්නම්. සර්ගේ පුටු ටික උඩ තියෙන රිපෝට් බුක් ටික මේසුඩින් තිබ්බනම් හරි නේද? මතකයිනේ අම්මයි තාත්තයි වෙච්ච පොරොන්දුව මම පන්තියේ පළවෙනියා වුණොත් එහෙම දෙනවා කිව්වේද? හරි හරි සුදු නෝනා පළවෙනියා වෙන්න එපා ඉතින්. කොහොමත් පළවෙනියා තමයි මම. හරි එහෙනම් මන් දැන් කියන්නම් පන්තියේ තුන්වෙනි ස්ථානයේ ලබාගත් ළමයාගේ නම. මුළු ලකුණු 678ක් ලබා ගනිමින් සිතුමිණි දුව තමයි තුන්වෙනි ස්ථානය. එතකොට දෙවන ස්ථානයේ තමයි මුළු ලකුණු 680ක් ලබා ගනිමින් සුපුන් පුතා. එතකොට අපි බලමු පළවෙනි ස්ථානයේ කවුද කියලා. හරි ලකුණු 695ක් ලබාගෙන ප්‍රථම ස්ථානයේ අපේ චමුදි දුව. ළමයි ඉතුරු අයගේ රිපෝට් බුක් ටික මේ මේසෙට තියෙනවා. එක එක කෙනා ඇවිත් ගන්න. දැන් හරිනේ තාත්තට කියන්න එනකොට අරන් එන්න කියලා. ගෙදර ගියාම කියමු කෝපි. අනේ අනේ ඉක්මන් කරලා කියන්නකෝ අප්පච්චිට ගේන්න කියලා. හරි හරි ඉන්න ඉන්න කෝල්ලක් ගන්නම් දැන්. හෙලෝ අපේ මහත්තයා. අපේ සුදු නෝන මේ පාරත් පන්තියේ පළවෙනියා. ඕ ඇත්තද නෝනේ? එහෙනම් ගෙනත් දෙන්න වෙයි නේද අර පොරොන්දු වෙච්ච පූස් පැටියව? ඒක තමයි අපේ මහත්තයා මම ඔයාලට කෝල් එකක් ගත්තේ. ගෙදර එනකම් කනක් ඇහෙන්නේ නැහැ. හරි හරි නෝනේ මම තව පොඩ්ඩෙන් එනවා. ඒ එන ගමන් අරන් එන්නම්කො කොහෙන් හරි. හරි හරි අපේ මහත්තයා මන් තියනවා හොඳේ. අම්මේ ගේනවා කිව්ව නේද අප්පච්චි? ඔව් ඔව් දැන් එන්නලු හදන්නේ. එන ගමන් අරන් එන්නම් කිව්වේ. අයියෝ මට ගේනකම් ඉවසILLක් නෑ අනේ. හැබැයි සුදු නෝනේ පූසව ගෙනාවට පස්සේ නහයට කිට්ටු කරලා ඉඹිනව හැම නෙමෙයි. හරි හරි අනේ. අත්තේ පූසව ගේනවා කිව්වද අප්පච්චි? ඔව් ඔව් සමුසටත් මං හින්දා හොඳයි. දෝනි කාටද පූසෙක් ඕනි? අනේ අප්පච්චි ඇවිත්. මෙන්න දෝනි වගේ පූස් පැටියා. අනේ යකි ලස්සන. ඔය පූස ගෙදෙට්ට හුරු වෙනකම් පොඩ්ඩක් බලාගන්න වෙයි කොහෙවත් යන්න දෙන්නේ නැතුව. මාව දාලා කොහෙ යන්නද නේද චූටි කිටි? හරි හරි මූව දැන් ගන්නකො මං නාගෙන ඉන්නම් ගිහින්. කොහෙන්නේ චූටි කිටි? අපි මෙයාට කළු කියලා නම දාමු දැක්කේ. ඔව් ඔව් ඒක හොඳයි. අයියෝ යාගේ නට්ටපෑ ගුණා මං අතින්. මාව චූරලා කෑවක් කියු. අයියෝ ලේත් එනවා. ඉන්න මං අම්මට කතා කරන්න. අම්මේ තුට්ටක් එන්නකෝ. මොකද සුදු නෝන? මොකද මේ මල්ලේ අඬන්නේ? මගේ අතින් පූසගේ නැට්ට පැගුණා. ඒත් එක්කම මල්ලේගේ කකුල කෑවනේ පූසා. කෑවා? අපේ මහත්තයා පොඩ්ඩක් එන්න මේ පැත්තට. මොකද නෝනේ මේ? පූස කෑවල කකුල මෙයාගේ. එහෙනම් ඉක්මන් කරලා ලෑස්ති වෙන්න නෝනේ බෙහෙත් ගන්න යන්න. කෝ චූටි පුතා ඉක්මන් කරලා ලෑස්ති වෙන්න ගිහිල්ලා. කෝ කෝ නැගිටින්න නැගිටින්න. අනේ ඩොක්ටර් පූසෙක් කෑව අපේ පුතාව. අනේ ඩොක්ටර් ඉක්මන් කරලා ප්‍රතිකාරයක් කරමුකෝ. රෝහල ගාවට එනකොටම ගොඩක් අමාරුයි වගේ. අයියෝ අපේ රෝහලේ බල්ල පූස කෑවම දින බෙහෙත් ඔක්කොම ඉවරලානේ. ඉක්මන් කරලා කොළඹ ජාතික රෝහලට කියන්න. එහෙ බෙහෙත් ඇති. අනේ ඩොක්ටර් පොඩ්ඩ බලන්නක මොකද කියලා මෙයාට. හුස්ම වැටෙනවත් අඩුයි ඩොක්ටර්. කොකෝ ටග්ගල මේසුකින් තියන්න. සමා වෙන්න. මේ ළමයව ජාතික රෝහලට ගෙනියනකන් ජීවත් කරන්න බෑ. මේ රෝහලේ මේ බෙහෙත තිබුණා නම් මේ ළමයව ජීවත් කරන්න තිබුණා.